ගරු කතානායකතුමනි මේ වෙන විට රට මුණ පාය ඇති අභියෝගයන් පිළිබඳව මේ ගරු සභාවේ සිටින මන්ත්‍රීවරුන්ට හොඳ අවබෝධයක් තියෙනවා අපේ රටේ ඉතිහාසය පුරා දීර්ඝ කාලිනව මුහුණ දුන් ආර්ථික අභියෝගතා අභියෝගයද අද වන විට ඉතා දුෂ්කර ස්ථානකට පත්ව තිබෙනවා ගරු කතානායකතුමනි ආණ්ඩුවත් කවදාවත් කැමැත්තෙන් තමන්ගේ ජනතාව දුෂ්කරතාවයන්ට පත් කරන්නේ නැහැ ඒ තද රටේ ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින බව පිළිගත යුතුයි විදුලි කප්පාදුව ඉන්ධන හිඟය ගෑස් අර්බුදය අපට පෙනෙන දුෂ්කරතා පමණයි මේ නිසා ඇති වුණු තවත් නොයෙක් දුෂ්කරතාවයන්ටත් ජනතාව අද මුහුණ දෙන බව මා දන්නවා කරු කතා නැතුතුනි මේ අප ගෙනමමින් සිටින්නේ මේ අර්බුදයෙන් ගොඩ එන රටක් ලෙස අපි හැම දිනම එක්ව කටයුතු කළ යුතු මොහොතක් දේශපාලනික වශයෙන් බොරදිය බාලුවාන මේ අවස්ථාවක් නොවේ කියලයි මා විශ්වාස කරන්නේ අපි හැම දිනම ගැන ජනතාව බලා සිටිනවා කවුද අවංකව රටට ආදරය කරන්න කියලයි ඔවුන් බලාගෙන ඉන්නේ ඒ නිසා රජයක් ලෙස අපට තිබෙන ඔය එක ජනතාව තීන්දු කරයි අපට තිබෙන වගකීමෙන් මිදෙන්න බෑ ඒ වගේම මේ අර්බුදය ගොඩ එන්න අපට තිබෙන සැලසුම් එකින් එක ඉදිරිපත් කිරීම අවශ්‍යයි ගරුවතානායකතුමනි දේශපාලනික වශයෙන් අපට තියෙන මතභේද විස්තර කලින් රට මුහුණ දී තිබෙන අභියෝගයන් රට මුදා ගන්නයි අපි ප්‍රමුඛත්වය දී යුත්තේ ඒ නිසා රජයක් විදියට විරුද්ධ පක්ෂයක් කිසිදු වේදයකින් තොරව රට ගොඩනගන්න එන්නේ නැයි අප ආරාධනා කළේ අවංක චේතනාවෙන් ඒ ආරාධනය අදටත් වළංගු බව මම ඔබට සිහිපත් කරනවා ගරු කතානායකතුමනි රටේ පවතින අර්බුදය ජය ගැනීමට නම් ඒ සඳහා ආර්ථික කළමනාකරණ ඉතා වැදගත් ඒ වෙනුවෙන් ජනතාවගේ වෙන්ම මේ උත්තරීතර ස්වභාවයේ පක්ෂ විපක්ෂ භේදිකින් තොරව ඇගීමට ලක්වන ආර්ථික කළමනාකරණ ශ්‍රේෂ්ඨී ජාත්‍යන්තර අධ්‍යක්ෂීම සහිත ආර්ථික විශේෂඥ දිනුක් පත්ව සිටිනවා මහා බැංකුව ඇතුළු මුල්‍ය පරිපාලනය වෙනුවෙන් ඒ සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් පුද්ගලයන්ට අප කටයුතු කළා විතරක් නොමේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලෝක බැංකුව ආසියානු සංවර්ධන මැදිරිය ඇතුළු විවිධ ජාත්‍යන්තර ආයතන සමඟ අපි දැනුවත් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා ඔවුන්ගෙන් අපට ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා ඒ වගේම අපි මිත්‍ර රටවල් මේ මොහොතේ අප සමග මේ ආර්ථික අර්බුදයල කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙමින් සිටිනවා ගරු කතානායකතුමනි මුදල් ලැබතුමා මුදල් අමාත්‍යංශය ලේකම්තුමා මහ බැංකුව අධිපතිතුමා මේ මොහොතේ දැඩි කැපවීමකින් යුක්තව ඔවුන්ගේ වගකීම සහ යුතුකම රට වෙනුවෙන් ඉටු කරමින් සිටිනවා ඒත් මෙවැනි අවස්ථාවක අප වඩාත් කල්පනා කළ යුත්තේ කෙටි කාලීනව තත්ත්වය කළමනාකරණය කර ගන්නවා වගේම දීර්ඝ කාලීනව මෙවැනි අර්බුදයක් නැවත රට තුළ ඇති නොවීමට වග බලා ගැනීමේ ස්ථීර අඩිතාලමක් දැමීමයි විරෝධතාවයට එහා ගිය මැදිහත් වීමක් ඊට අවශ්‍ය බව මා කලින් සිහිපත් කළේ නිසයි ගරු කතානායකතුමනි ඇති වෙලා තිබෙන අර්බුදයට විසඳුම් අප සෙවිය යුත්තේ සාකච්ඡා මාර්ගයෙන් අර ගාලු මෝදර විරෝධතාවයේ නිරත කණ්ඩායම් වලටත් මා සාකච්ඡාවකට එන්නේ නැයි මීට පෙර ආරාධනා කළා උන්ගේ වටිනා අදහස් අරගෙන කළ යුතු මැදිහත් වීම කරන්න අපි ඉදිරිපත් වුණු බව සිහිපත් කළ යුතුයි ගරු කතානායකතුමනි දීර්ඝ කාලීනව විදුලි කප්පාදුව වලට එක් හේතුවක් වූයේ නිසකල්ට විදුලි බලාගාර ඉදි නොවීමයි පුනර්ජීවනීය බල ශක්ති පිළිබඳ තිබූ ඉදිරි ව්‍යාපියවර ඇතම් පිරිස් ඉතාමතාම මගහැරියා දැන් ඒ වරදා අතීතයට පවරා පළක් නැහැ අපි ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය මං කියන ඔය ගැන ගනිමින් සිටිනවා බලාගාරවලට අවශ්‍ය ඉන්ධන හිඟය පියවමින් සිටින නිසා මේ වන විට මධ්‍යම කඳුකරයට වැසිය දැලෙන නිසා මේ ප්‍රශ්නේ තයික්මනින් විසඳන්න අපට පුළුවන් වෙයි ප්‍රශ්න අවසන් වෙනවා කියනවට වඩා අපට හැකිය ආසන්නම දැනකින් අපි විසඳුම් සෙල්ලම් කියන එක වැදගත් මිනිත්තුවේ මිනිත්තුවා පරි අපි විදුලි කප්පාදුව අඩු කරනවා ඒ වගේම ඉදිරි සති කීපය තුළ ඉන්ධන හා ගෑස්
ඉංගේ පාලනය කරන්න අවශ්‍ය පියවරගෙන තිබෙන බව කරවත් අධිකරු ජනාධිපතිතුමා ඊයේ දිනේ ජනතාව හමුවේ ප්‍රකාශ කළා. ඉන්ධන ලැබෙන බවට විශ්වාසයක් තිබෙන නිසා ඉන්ධන හිඟයක් එනවායි කියන සැකයක් තියාගන්න එපා. එදිනෙදා වැඩ කරන ජීවිතේ පැය කිහිපයක් පෝලිම් වල ඉන්න ගියාම ඇති වෙන වේදනාව දන්න නිසා මේ තත්ත්වය මගහැරීමට අවශ්‍ය බව අපි පිළිගන්නවා. 24 පැයෙන් විසඳුමක් නොලැබුණත් අපි ඔබ තව බොහෝ කල් පෝලිම් වල නොතියන බව මතක තබා ගන්න. අරු කතානායකතුමනි, ආර්ථික අර්බුදයට විසඳුම් සොයන විට ඒ සඳහා අපේ රටේ ආර්ථික දේශපාලනික සමාජීය ස්ථාවරත්වයන් ඉතා වැදගත්. ඒ සඳහා ගත හැකි කඩිනම් මහා ප්‍රායෝගික විසඳුම් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති විය යුතුයි මා විශ්වාස කරනවා. කරු කතානායකතුමනි, ඒ ආරම්භක පියවරක් ලෙස 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත්‍යවශ්‍ය හා කාලීන සංශෝධන සහිතව ප්‍රජාතන්ත්‍රවාදීව බලාත්මක කිරීම කෙටි කාලීනව ගත හැකි කාලෝචිතම විසඳුම් බවයි මගේ විශ්වාසය. මේ ඔස්සේ යමින් අධිකරු ජනාධිපතිතුමාගේ ආශිර්වාද ඇතිව උළු බලේ ගේ නොමෙතෙන්ට ආගඩ්ඩක ආගඩ්ඩකෝ බලය ඔයාලට දෙනවයි කියලා කිව්වමත් ඒත් කැමති නෑ. ඔස්සේ යමින් අධිකරු ජනාධිපතිතුමාගේ ආශිර්වාද ඇතිව පුළුල් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් දක්වා අපි ගමන් කළ යුතු වෙනවා. එවෙනුවෙන් අපි ගන්නා වෑයමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔබ සමගේ සහායත් ජනතා ආශිර්වාදයක් ලැබෙනු ඇතයි මා අපේක්ෂා කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.